ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථම නවදහනය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත පෙලිකා කාරක පොල් තෙල් ගෙනාවේ අපි නෙවෙයි ව්‍යාපාරිකයින් ව්‍යාපාරිකයින් අතර ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි දූෂණය නතර කිරීම රජයේ තවත් ප්‍රතිපත්තියක් ජනපති උතුරේදී කියයි පාරිභෝගිකයින්ට තවත් අවදානමක් සජිත්ගෙන් හෙලිදරව්වක් දිවයින පුරා සිදු කළ පොල් තෙල් සෑම්පල් පරීක්ෂාවේදී ඇෆ්ලොටොක්සින් අඩංගු සෑම්පල් 6ක් තිබී ඇති බව මන්ත්‍රී විජේදාසගෙන් නිවේදනයක් සිංහල හින්දු අලුත් අවුරුද්දට සෞඛ්‍ය මාර්ගෝපදේශු නිකුත් කරයි සංගීත සම්දර්ශන පවත්වන්න බැහැ අවුරුදු ක්‍රීඩාවලට සීමා ඇමති බන්දුලගේ 16 බඩු මල්ල අපි 900ට සතුසට දෙන්නම් හේෂා කියයි මට තේරෙන්නේ නැ මොනවාද කියන්නේ කියලා ඇමති බන්දුලගෙන් පිළිතුරු උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් අවසන් වීමට පෙර අධ්‍යාපන ඇමති ජී.එල් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාව නිකුත් කර තිබෙනවා सिंगल हा दमिल अलुत आवृद्ध संधावन सौख्य मार्गोपदेश मालाव अद निकुत केरुना ए अनु सिंगल हिंदू अलुत आवृद्ध समरी मेदी आवृद्ध गमन विमान या मेदी आवृद्ध चारित्र वारित्र इटुकिरी मेदी हा आवृद्ध उत्सव पवत्वी मेदी दैडी अवधाने किंग युद्ध कटियुतुकल युद्ध पपाई अदाल मार्गोपदेश मालावे तेक्वेन्ने නවසඳ බැලීම පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම අලුත් අවුරුදු උදාව සැමරීම ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය හිස තෙල් ගෑම යන සියලුම චාරිත්‍ර පරිත්‍ර තම නිවසේදී සිදු කළ යුතුය පුණ්‍ය කාලයේදී පුණ්‍ය කටයුතු හැකිතාක් දුරට නිවසට වී සිදු කළ යුතු අතර නිවසේ පුද්ගලයන් සියලු දෙනා එකට එක්වී අවුරුදු ක්‍රීඩා කළ හැකි එසේම නෑදෑ ගමන් යාම කැවිලි හුවමාරු කර ගැනීම නිවසින් පිටත බොහෝ පිරිසක් එකතු වී සිදු කරන අවුරුදු ක්‍රීඩා අවුරුදු උත්සව සංවිධානය කිරීම හැකිතාක් අවම කළ යුතුය ආරක්ෂිත ලෙස අවුරුදු උත්සව සංවිධානය කිරීමේදීද අනුගමනය කළ යුතු උපදෙස් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත් අවුරුදු උත්සව සංවිධානය කරන ආයතන හෝ මාධ්‍ය ආයතන COVID-19 පැතිරීම වැළැක්වීමට අදාළ උපදෙස් අනුගමනය කරමින් ආදර්ශවත් ලෙස කටයුතු කළ යුතුය මෙම අලුත් අවුරුදු කාලය තුළ සංගීත සම්දර්ශන පැවැත්වීම සුදුසු නොවන බවද එම මාර්ගෝපදේශන මාලාවේ දැක්වෙනවා උත්සව පරිශ්‍රයක එක් වරකට පුද්ගලින් 100කට අඩු ප්‍රමාණයක් සිටින බව සංවිධායකයන් විසින් වගබලා ගත යුතුය. COVID-19 පැතිරීම වැළැක්වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග එලෙසම පවත්වාගෙන යා යුතුය. මේ වන විට COVID-19 රෝගය වැළඳී ඇති පුද්ගලින් දැනට නිරෝධායනයේ වෙමින් සිටින පුද්ගලින් COVID-19 රෝග ආශ්‍රිතයෙකු ලෙස හැඟෙන පුද්ගලින් මෙම ස්ථානවලට පැමිණීමෙන් වැළකී සිටිය යුතුය. සංවිධානය කරන අවුරුදු උත්සව එම ප්‍රදේශයේ ජනතාවට පමණක් සීමා කළ යුතුය. මේ අතර එක් එක් අලුත් අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේදී COVID-19 වසංගතය පැතිරීම අවම කිරීම සඳහා සැලකිලිමත් විය යුතු කරුණුද අදාළ මාර්ගෝපදේශන මාලාවේ දැක්වෙනවා. ඒ අනුව කඹ ඇදීම හා කොට්ටපුර ගැසීම යන ක්‍රීඩා පැවැත්වීම සුදුසු නොවන බවයි එහි දැක්වෙන්නේ. අවුරුදු කුමරා කුමරිය තේරීම ඔවුන් රංගනයේ යෙදෙන විට මූණු ආවරණය පැළඳීම අත්‍යවශ්‍ය නොවන නමුත් පුත්කලින් එක්රැස් වීමේදී මූණු ආවරණය පැළඳීම හා පුත්කල දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්යයි. පාපෙති දාවන තරඟ තරඟ ආරම්භයේදී තරඟයේ තුලදී හා තරඟයේ අවසානයේදී පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එමෙන්ම තරඟයේ අතරතුර එකම ජල බෝතලය කිහිප දෙනෙකු හෝමාරු කර භාවිතයෙන් වැළකී සිටිය යුතුය. තරඟකරුවන්ට සහයෝගය ලබා දීමට පිරිස ඒකරාශී නොවිය යුතුය. මැරතන් දහවන තරඟ තරඟ ආරම්භයේදී තරඟයේ තුලදී හා අවසානයේදී පුද්ගල දුරස්ථභාවය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එමෙන්ම තරඟයේ අතරතුර එකම ජල බෝතලය කිහිප දෙනෙකු හුවමාරු කර භාවිතයෙන් වැළකී සිටිය යුතුය. කණා මුට්ටි බිඳීම මෙහිදී එක් එක් තරඟකරු සඳහා වෙන වෙනම ඇස් ආවරණ ලබා දිය යුතු අතර සෑම තරඟකරුවෙකුම තරඟයට සහභාගී වීමට පෙර හා පසු තම දෑත් විෂබීජහරණය කරගත යුතුය. අලියට ඇස දැබීම මෙහිදී එක් එක් තරඟකරු සඳහා වෙන වෙනම ඇස් ආවරණ ලබා දිය යුතුය. තවද අලියට ඇස තබන පෑන එක් තරඟකරුවෙකු භාවිතයෙන් පසු විෂබීජහරණය කළ යුතු අතර තරඟයට සහභාගී වීමට පෙර හා පසු දැත් විෂබීජහරණය කිරීම අනිවාර්යයි. කනට කිරි කැවීම මෙහිදී එක් එක් තරඟකරු සඳහා වෙන වෙනම ඇස් ආවරණ ලබා දිය යුතු අතර කිරි කවන පුද්ගලයා අනිවාර්යෙන්ම මූණු ආවරණයක් පැළඳ සිටීම අනිවාර්යයි. එක් තරඟයකදී භාවිතා කළ හැඳ නැවත භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුය. මෙ අතර අවුරුදු සමයේ ආරක්ෂිත ලෙස සාප්පු සවාරි හෝ ගමන් විමන් යාමේදීද අනුගමනය කළ යුතු උපදෙස් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවේ දැක්වෙනවා.
දැනට වෙළඳපොලේ පවතින පොල්තෙල් පරිභෝජනය භයානක සහ අනතුරුදායක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ දිනවල කතිකාවතක් නිර්මාණය වී තිබෙන ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරකයේ අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් අද රජයේ පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු වන විජේදාස රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනට වෙළඳපොලේ පවතින පොල්තෙල් පරිභෝජනයට ඉතා අනතුරුදායක බව ප්‍රකාශ කරනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම 2021 මාර්තු 25 වන දින සහ 26 වන දින ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පාරිභෝගික සේවා අධිකාරිය විසින් විවෘත වෙළඳපොලෙන් ලබා ගන්නා ලද පොල්තෙල් සැම්පල් पोल संवर्धन अधिकारी वेत बहार दुन अतर एम सांपल परीक्षा किरिमे ननुतुरुव एही प्रतिपल अप्रेल मस पलमोन दिन पारिभोगिक सेवा अधिकारी वेत लबा दियात एसे पारिभोगिक सेवा अधिकारी वेत ऐती सांपल परीक्षाव अंशु बिलियनेकट एफ्लोटोक्सीन कोटास गणने किरिमे एमजी क्रमे मगिन सिदु कर ऐत इहत परीक्षण क्रमवेदियट अनुव पोल्तेल वल अंशु बिलियनेकट एफ्लोटोक्सीन अंशु दहायकट वडा वेडी नाम एय बरपतल गणे मिनिस सिरुरट पिलिकाकारक सपयान्नक वे एकी परीक्षण අනුව අංශු 17.9 ක් වැනි ඊටම භයානක මට්ටමක පිළිකාකාරක අන්තර්ගත වූ පොල්තෙල් සාම්පලද පැවති බව නිගමනය කොට ඇත. එම සාම්පල් 55 අතුරින් ඇෆ්ලොටොක්සින් අගය 10 ඉක්ම වූ සාම්පල් 6ක්, ඇෆ්ලොටොක්සින් අගය 5 ඉක්ම වූ සාම්පල් 14ක් සහ ඇෆ්ලොටොක්සින් නොතිබූ බවට තහවුරු කළ සාම්පල් 8ක් සොයාගෙන තිබෙනවා. එකී සාම්පල ලබාගෙන තිබුණේ පිටරටින් ආනයනය කරන ලද පිරිපහදු නොකළ පොල්තෙල් තොගවලින් නොවන බවත් දැනටමත් රට පුරා බෙදා හැර ඇති සිල්ලර කඩවලින් ලබාගෙන ඇති සාම්පල් වලින් බවත් පැහැදිලි වේ. ඒ අනුව දැනට වෙළඳපොලේ ඇති පොල්තෙල් පරිභෝජනයට ඉතා භයානක සහ අනතුරුදායක බව ජනතාවට අවධාරණය කරමි. උපුටා ගැනීම අවසන්. ආචාර්ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මේ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා ප්‍රකාශ කළේ දිවයින වටා වෙළඳ සැල් වලින් ගත් සාම්පල් වල අඩංගු ඇෆ්ලොටොක්සින් ප්‍රමාණය මිනිස් සිරුරට අහිතකර නොමැති බවට තහවුරු කර ඇති බවයි. පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය විසින් එක් දිස්ත්‍රික්කයකින් නියැදි 5 බැගින් ලබාගෙන නියැදි 125 පොල් සංවර්ධන අධිකාරිය වෙත ලබා දීමට කටයුතු කළා. ඒ අනුව ඒ 125ම පරීක්ෂණ කටයුතු රසායනාගාර බල සිදු වෙමින් පවතින පෙරේදා 55ක ප්‍රතිඵල පාරිභෝගික අධිකාරිය වෙත දැනුවත් කිරීමක් කළා. ඒ අනුව අධ්‍යක්ෂක ජෙනරාල් තුමා විසින් පොල් සංවර්ධන අධිකාරියේ මෙම 55 ප්‍රතිඵල රෙගුලාසි වලට අනුව පරිභෝජනයට සුදුසුයි කියන ඒ නිර්දේශය තමයි විශේෂයෙන්ම අපිට ලබා දීමට කටයුතු කරලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් ඇෆ්ලොටොක්සින් වල අගය මනින්නේ බිලියනයකට කොයිතරම් ප්‍රමාණයක් ඇෆ්ලොටොක්සින් අංශු තියෙනවද කියන එක. සාමාන්‍යයෙන් 10ට අඩුවෙන් තමයි සාම්පල් 49ක ලැබිලා තියෙන්නේ. සාම්පල් 6ක ලැබිලා තියෙනවා. ඒකෙන් 3ක ලැබිලා තියෙනවා 17ක් හා ඒ 17 ආසන්න ප්‍රමාණය වෙල. ඒ වගේම සාම්පල් 3ක ලැබිලා තියෙනවා 13ක් හා ඒ ආසන්න ප්‍රමාණය වෙල. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කරලා තියෙනවා අතිවිශේෂ ගැසට් පත්‍රයක්. ඒකෙදී නිකුත් කරලා තියෙනවා පොල්තෙල් ගත්තොත් එහෙම ඒක බිලියනයකට කොටස් 30කට වඩා වැඩි වුණොත් තමයි මහජන සෞඛ්‍ය විකිණීම තහනම් කළ යුත්තේ කියන එක. මොකද අපිට ලබාගත් සාම්පල 55න් එකදු සාම්පලයකවත් PPB අගය 30කට වඩා වැඩි අගයක් අපිට ලැබුණේ නැහැ. ඒක නිසා තමයි අපි මේ වෙලාවේදී වගකීමෙන් යුතුව ආයතනයක් විදිහට අපි ප්‍රකාශ කරේ විලඳපලේ තියෙන තෙල්වල මහජන සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක නැහැ මේ ඇෆ්ලොටොක්සින් ප්‍රමාණය කියන එක. මෙතර පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළවුණා. මේ පොල්තෙල් වසවිස මිශ්‍ර කරලා දෙන්න ප්‍රධානම කාරණය උනේ 2016 දී යහපාලන ආණ්ඩුව පොල්තෙල් සහ ෆාම් ඔයිල් දෙක කවලම් කරලා ගෙනල්ල විකුණන්න පුළුවන් කියලා ගැසට් පත්‍රයක විමුත් එලි දක්වලා තියෙනවා. ඒක තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. පිළිකාකාරක ප්‍රමාණය 10ක් තිබුණත් ප්‍රමිති කාර්යාංශයට අහු වෙනවා. හැබැයි ඒකට අහුුනේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණාගාරයට අහු වෙන්නේ 30ක් තිබුණොත් විතරයි. හැබැයි ඒකට අහු වෙනවා. ඒ කියන්නේ 10 ලොකු විද 30ට වඩා ලංකාවේ පොල්තෙල් පාවිච්චි කරන ප්‍රමාණයෙන් යම් කිසි තා කුඩා ප්‍රතිශතයක් පමණයි මෙතනදී මේ අපි කතා කරන්නේ. ඉතින් ඒවා දැන්නම නතර කරලා තියෙනවා. බලධාරීන්ට පමණයි
විපක්ෂයේ අවුරුදු කණ්ඩ ඉන්න ජනතාව බොරුවට බියෙන් සලිත කරන නිසා පාරිභෝගික ආරක්ෂක අධිකාරිය විසින් රට පුරා සෑම්පල් ලබාගෙන පරීක්ෂාල් කරා මේ දක්වා ගත්ත කිසිම සෑම්පලයක විෂකාරක අඩංගුයි කියලා සනාථ වෙලා නැහැ ඌනෑම රටකින් තව රටකට ආනයනය කරනකොට ආනයන සහතිකයක් තිබෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේවා පරීක්ෂා කරන වැඩපිළිවෙලක් තිබෙනවා තත්ත්ව පාලන අධිකාරියක් තිබෙනවා මේ වගේ ආයතන ගොඩක් තිබෙනවා මේ කිසිඳු ආයතනයකින් පරීක්ෂාවට ලක් නොවි මේ පොල්තෙල් තොගේ කොහොමද විවෘත වෙලඳ පොළට ගියේ සමගි ජන බලවේගයේ සීලු දෙනා එල්ලෙන්න වැල් නැති වුණාන් පස්සේ එල්ලෙන්න හදන එක වැලක් හැටියටයි මේ වැල දකින්නේ ජනාධිපතිවරයා ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න ඕන අර සමන් පරිප්පොල මිලඩු කරන්න ජාති අමතු වගේ දැන් කියන්න ඕන විසපෝල් තෙල් සම්බන්ධ කාරණෙදිත් තමන්ගේ අමාත්‍යංශයෙන් මෙවැනි අඩුපාඩුවක් උනේ චේතනාන්විතෝද නැද්ද කියන එක ජනාධිපතිව රට ප්‍රකාශ කරන්න ඕනි පිළිකාකාරක පොල් තෙල් මෙරටට ආනයනය කළේ වත්මන් ආණ්ඩුව නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂම කතා පවසනවා ඒ උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් අද පැවති ගම සමග පිළිසඳර පළමු වැඩසටහනට එක් වෙමි පරිසරය ආරක්ෂා කරගන්න මම තරම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මම තරම් වැඩ කළා නැහැ කවුරුවත් හැමතැනම කොළඹ විශේෂයෙන්ම යුද්ධෙන් පස්සේ අර කොන්ක්‍රීට් කුණු කන්දල් තිබිච්ච තැන හරිත නගරයක් කරා මාධ්‍ය විශාල අපි වගේ කෙනෙක් මේ ආවම පාර ගන්න ඕහු ගාලා ඒ දේශීය විදේශීය බලවේග දැන් ඒ දවස්වල අපිට කිව්වේ අපි ඔන්න සුදු ඈන්නෙනවා ඔන්න කිඹුල්ලුන්ට කන්න දෙනවා ඔන්න මිනිස්සු සංගිහිල්ලා මගේ අර මාළු ටැංකියට දාලා මෝරුන්ට කන්න දෙනවා දැන් බලනකො සුදු ඈනුත් නැහැ මෝරත් නැහැ කිඹුලත් නැහැ එහෙනම් වෙන කවුරු හරි තමයි මේව කරලා තියෙන්නේ දැන් ඉතින් වෙන එකක් අල්ල ගන්නවා පරිසරය අල්ලගත් දැන් අපි වැරදි වැඩ කරනකොට අල්ලනවා දැන් මේ දවස්වල අර පොල් තෙල් මෙරටට ගෙන්නන ෆාම් ඔයිල් ගැන විශාල විරෝධයක් තිබුණා සෞඛ්‍ය අමාත්‍යාංශවල උනුත් සෞඛ්‍ය බල වගේම මේවා හොඳ නැහැයි කියලා. ඉතින් අපේ පොල් තෙල් තමයි හොඳ. අපි තහනම් කරා පාම් ඔයිල් ගේන. එළ පොල් තෙල් භාවිත කරා. බෑයි අපේ රටේ පොල් තෙල් දැනට ලෝකේම ශාල ඉල්ලුමක් තිබෙනවා. අපි පොල් වගා කළා නෑ එච්චර. පහුගිය කාලවල වල පොල් ගසුත් කැපුවා. ඉතින් අපිට පිට රටින් පොල් තෙල් ගෙන්නන්නට සිද්ධ වුණා. මේවා ගෙන්නන්නේ එක එක ව්‍යාපාරිකයෝ තමයි මේවා ගෙන්නන්නේ. හැබැයි මේවා ගෙන්නුවම මේවා හරි විදියට ප්‍රමිතියක් තියනවද කියලා බලන්න රජයේ ආයතන තියෙනවා ආයතන කීපකින් බලන්න ඒ ආයතනවල යුතුයකම තමයි ඒවා පරීක්ෂා කළා ඒවත් එහෙම තියෙනවා නම් වල්ලනේ හැබැයි දැන් ඒවා ඇල්ලුවම දැන් රජයට බයිනවා පොල් තෙල් ප්‍රමිතිය නැති වසවිස තියෙන පොල් තෙල් ගෙන ඒකින්ද තමයි ගෙන්නනවා මිනිස්සු ඉතින් අපි නෙවෙයිනේ ගෙන්නන්නේ මිනිස්සු ගෙන්නනවා ව්‍යාපාරික මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2004 පරාජය කරන්න එක හේතුවක් උනේ එතනෝ ගිය හැමතැනම ගහලා එතනෝල් බෝක්කු කටවල පෝස්ටර් ගහලා එතනෝල් කියලා මතක ඇතිනේ අපි එතනවල් සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නේ. අපේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අඳුරනේ මේ මිනිස්සු අතර ආකල්පමිය වෙනසක් කරන්නට ඕන. මේ ව්‍යාපාරිකයෝ අපේ මිනිස්සු තමයි ඒගොල්ලෝ තමයි මේ හොරකම් කරන්නේ. ඒවා හොරෙන් ගේනවා. දැන් නවත්තලා තියෙන්නේ. ඒවා අල්ලන කුඩු හොරෙන් ගේනවා. දැන් හැබැයි කුඩු අල්ලපු නැති කාලේ තිබුණා. කුඩු අල්ලනකොට කියන ඔන්න දැන් කුඩු එනවලු. කුඩු අල්ලන්නේ නැත්තම් කවුරුත් දන්නේ නැහැ. කුඩු එනවා කුඩු බෙදෙනවා ඇල්ලෙන්නේ නැහැ. රජයේ අනිත් ප්‍රතිපත්ති තමයි මේ දූෂණය නවත්තන එක. උරු අපි අල්ලන්න ඕනේ. පිළිකාකාරක පරිපූතෝගයක් මේ වන විට වෙළඳපළෙන් සොයාගෙන ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතා අද අනාවරණයක් සිදු කළා. ඒ හම්බන්තොට ප්‍රදේශයේ පැවති 71 වන විපක්ෂ නායක ජංගම සේවයට සහභාගී වෙමින් රුපියල දවසින් දවස මොහොතින් මොහොත අවප්‍රමාණය වෙමින් යනවා. දැන් ඩොලරය රුපියල් 202ට ඉහළින් ගිහින්. ඔහොට්ටුව විපක්ෂයේ ඉන්නකොට අපේ ආණ්ඩුව කාලෙත් රුපියල මේ තරම් නෙමෙයි යම් අවප්‍රමාණයක් සිදු වුණා. මට මතකයි වර්තමාන මුදල් ඇමතිතුමත් බන්දුල ගුණවර්ධන ඇමතිතුමත් දිනපතාම ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වලා ආණ්ඩුවේ අදක්ෂකම ගැන කතා කරා. දැම්ම මහන්න කැමති රුපියලේ වටිනාකම ඩොලරයට සාපේක්ෂව 202ට ඉහළ ගියපු එක හැකියාවද අදක්ෂකමද? දැන් හොඳට පේනවා රුපියල පාලනය කරන්නත් බෑ රට පාලනය කරන්නත් බෑ. මාර්තු මාසේ විතරක් කෝටි 4000 මුදල් අච්චු ගහලා තියෙනවා. කොහාටද මේ අච්චු ගහපු මුදල් යන්නේ? ජනතා සේවයට කැප කරලා තිබෙනවා. මේ රටේ ජනතාවට ගෙවල් ටික හැදෙනවද? තරුණ පරපුරට රැකියා ටික ලැබෙනවද? බඩු මිල අඩු වෙනවද? සහන ලැබෙනවද? මොනම දෙයක්වත් ලැබෙන්නේ නැහැ. පාලකයෝ සූරසැප විඳිනවා. පොදු ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා සිටිනවා. එදා පොරොන්දු වුණේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම. හැබැයි මුදල් අච්චු ගහන විදියට සෞභාග්‍ය කරා නෙවෙයි ගෙනියන්නේ ජිම්බාබ්වේ කරා තමයි ගෙනියන්නේ. ජිම්බාබ්වේටත් වැඩිය අන්ත තත්වයකට
අපේ රට වැටිලා තිබෙනවා. දැන් අලුත්ම ආරංචිය දන්නවද මොකද්ද කියලා? පිළිකා කාරක පරිප්පුත් දැන් අහුවෙලා. හොර පරිප්පු තොගයක් මේ වෙන විට අහුවෙලා තිබෙනවා. සීනි වලින් හොරා කරනවා. විස පොල් තෙල් ජනතාවට ලබා දෙයි. දැන් පිළිකා කාරක පරිප්පුත් වෙලද පොලට එවලා. මොකක්ද මේ ආණ්ඩුව කරන්නේ? මොකක්ද වෙළඳ ඇමතිවරයා කරන්නේ? බොහොම පැහැදිලිව ඔප්පු වෙලා තිබෙනවා. ආණ්ඩුවත් ෆේල්, වෙළඳ ඇමතිවරයාත් ෆේල්. රජී විසින් ලබා දෙන රුපියල් දහසක සහන මල්ල සම්බන්ධයෙන් අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මෙලෙස අදහස් පළ කර සිටියා. මම මිලදී ගත්ත මේ භාණ්ඩ මල්ලේ ලේඛනයේ තියෙන හාල් හැබැයි මල්ල ඇතුලේ නැහැ. එතුමා කියනවා නාඩු සහල් කිලෝ එක කිලෝ රුපියල් 95කට දෙන්න කියලා ඉවරලා බඳුරු ගුණ දැමතිවරයා කියනවා. හැබැයි ඒ ඇඹිලි පිටියේ මේ සත්ව සභාපතිතුමාගේ අවධානයට මේක යොමු වේවි කියලා අපි හිතනවා. මම මිලදී ගත බඩු මල්ලේ තියෙන්නේ නාඩු හාල් නෙමෙයි, මේ රතු කැකුළු කිලෝ එකක්. මෙතන තියෙන්නේ සුදු කැකුළු කිලෝ එකක්. ආයි තියෙන්නේ නාඩු හාල් කිලෝ එක වෙනුවට තියෙන්නේ රතු කැකුළු කිලෝ එකක්. එක්කෝ මේක ඇඳිල්ලක්, එහෙම නැත්තම් මොකද ආණ්ඩුවෙන් කියනවා දෙන්න කියලා සසර කළමනාකරණය කරගන්න බැරුව ජනතාව මේ ගැන හොයලා බලන්නේ නැති වෙයි කියලා හිතලා මේව කරලා තියෙනවා. 1400 ක බඩු මල්ලක් නම් ඕනෑම විවාදයකට හැල බඳුරුගුණ මහත්තයා මේක 1400 මිලේන විදිය කියන්නේ. මේක මොන විදියට බැලුවත් 1400 ක මිලක් එන්නේ නැහැ. මේ බඩු මල්ලේ නාඩු හාල් ලැටයක්වත් නැහැ, හොයාගන්න නැහැ. 1400 කිව් බඩු මල්ල සහනයක් විදියට රටේ ජනතාවට 18 දෙන එක අපි සතුසට රුපියල් 900 දෙන්න සූදානම්. රටේ ජනතාව රවට්ටන්න එපා. අහිංසක මිනිස්සු ඉන්නේ ඉතාම අමාරු තත්යක. මට තේරෙන්නේ නැහැ කියන්නේ මොනවද කියලා. තේරුම්න්නේ නැහැ. මොකද හේතුව ඒ පක්ෂයේ ඒ අවුරුදු පහක් කරපු ක්‍රියාව තුල තමයි මේ රටේ කෘෂිකර්මාන්තේ නැත්තට නැති වුණා. කර්මාන්ත සුළු මධ්‍ය පරිමාණ ඉවරට ඉවර වුණා. රට 107ට තිබුණ එක 2.3ට කඩාගෙන වැටුණා. ඒ පීඩනය නිසා තමයි මේ රටේ ජනතාවේ ඒ දැවැන්ත එක්සත් ජාතික පක්ෂයට එකම ආසනයක්වත් නොදී අන්ත පරාජයක් ලබලා දුන්නා. දැන් ඉතින් මේ වගේ වැඩ කරන එකත් විහිළුවක් කියලා දකිනවා නම් එතකොට එතුමන්ලගේ කාලේ වගේ සියල්ල වෙළඳ පොළට ඕන විදිහට වෙන්න ඇරලා නිකන් ඉන්න එක තමයි කරන්න වෙන්නේ. අපි ඒක කරන්න ලෑස්ති නැහැ. ජනතාව සහනය ලබා ගැනීමට විශාල වශයෙන් පෙළඹිලා තිබෙනවා. ඒ භාණ්ඩ එමිනට දෙන්න පුද්ගලිකාංශයේ සුපිරිවෙලන්සලුත් එකඟ වෙලා තියෙනවා. කියන්නේ අපි එවැනි තත්වයක් කල්ැතුව සැලසුම් කරලා තිබුණ නැත්නම් අවුරුදු කාලය තුලදී සාමාන්‍යයෙන් හැමදාම ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙන විශාල ලෙස මිල වැඩිවීමක් ඒ වළක්වා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාස අවසන් වීමට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආසල් විවෘත කිරීම ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. දැන් 80%කට වඩා ප්‍රතිශතයක් තියෙනවා දීප ව්‍යාප්ත මට්ටමකින් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් වලට පැමිණීම. ඉතින් සියලුම සෞඛ්‍ය ආරක්ෂක නිර්දේශවලට යටත්ව තමයි පන්ති පවත්වාගෙන යන්නේ. අප්‍රේල් 9 නිවාඩුව පටන් ගන්නවා. අප්‍රේල් 19 වෙනිදා අලුත් වාරය ආරම්භ වෙනවා. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අපි උපරිම උත්සාහය දරනවා අප්‍රේල් මාසයේ අවසානයේ ඉස්සෙල්ලා නිකුත් කිරීම. අපි හිතනවා ඒක කරන්න පුළුවන් වෙයි කියලා. ඒ ළමයින්ට පුළුවන් වෙනවා සෙප්තැම්බර් මාසයේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට අවුරුද්දක් නැතිවන්නේ නැහැ. සාමාන්‍ය පෙළ අපි බලාපොරොත්තු වෙනවා ප්‍රතිඵල නිකුත් කිරීමට ජූනි මාසයේ. එතකොට උසස් පෙළ පන්ති ජූලි මාසයේ ආරම්භ කරාම ඒ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට පුළුවන් වෙනවා. විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන් විවෘත කිරීම පිළිබඳව තියෙන ප්‍රශ්නේ තමයි නේවාසිකාගාර. ඒ ගැන හිතලා බලලා විශ්වවිද්‍යාල විවෘත කිරීමට අවශ්‍යයි දිගින් දිගට වල තියන්න පුළුවන්කම නැහැ. අපි ආරම්භ කරන්නේ විභාග පැත්තෙන්. මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අඹන්ගඟ හරහා ඉදිකර ඇති අඹ පාලමට ආරක්ෂිත වැටක් නොමැති වීම හමුවේ ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. මේ ඒ පිළිබඳවයි. මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අඹන්ගඟ හරහා ඉදිකර ඇති දිගම සහ පළමු පාලම ලෙස සැලකෙන්නේ අඹ පාලමයි. සේනාගම ඕ
ගෝපල්ගල ආතාපල මොරකොල්ල ගලපඩ ධම්මතැඬ නාලිය කනත් යන ගම්මානවලට සහ රත්තොට හරහා මාතලේ නගරයට පිවිසීමට ඇති කෙටිම සහ විකල්ප මාර්ගයේ වැටි ඇත්තේ මෙම අඹපාලම හරහා පවයි ප්‍රදේශවාසීන් පැවසුවේ වර්ෂ 1970 දී මෙම පාලම ඉදිකර ඇති අතර මෙහි දිග මීටර් 500ක් වන බවයි වාර්තා වුණේ මොරගහ කන්ද ජලාශ ව්‍යාපෘති ප්‍රධාන ජල මාර්ගය වන අඹන් ගඟ හරස්කර ඉදිකර ඇති මෙම පාලම ඉතා අනාරක්ෂිත ආකාරයට ඉදිකර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම පාලම සඳහා අත් වැටක් හෙවත් ආරක්ෂිත වැටක් ඉදිකර නොතිබීම දක්නට ලැබුණා මේකෙන් වැටෙන්ඩක් ගියාම මම නූලින් බේරුනේ මම අනිවාර්ය වැටක් තියෙන්න ඕනේ මේක හදලා දෙන්න කියලා තමයි හැමදාම අපිත් ඔය අහන අහන ඇවිල්ලා බලන කෙනෙකුට කියන්නේ අපිට සන්තෝෂයි ඇවිල්ලා ෆොටෝ ගහලා මේ කවුරු හරි ඇවිල්ලා මේක බාරගෙන කරලා දෙනවා අධික වර්ෂාව පවතින කාලවලදී මෙම පාලම මතින් ගමන් කිරීම ඉතා අනතුරුදායක බවයි ගම්මුන් පවසන්නේ. මේම වතුර තිබ්බට දෙසැම්බර් කාල වෙනකොට හොඳටම ගලනවා. පිටාර ගලනවා. එතකොට මේ පාලමෙන් තමයි මේ ස්කෝල් ළමයි මේ ගම්මාන 10ක විතර මිනිස්සු යන්නේ එන්නේ. ඉතින් රැකියාවලට යන්න දිනවා. පාර වාහන යනවා. ගාමට් වලට අරගෙන යන ළමයි. ඇත්තම උදේට රැකියාවට යන්න වෙන්නේ නැහැ. මනගන මනගන යනවා කවුරුවත් හදන්නේ නැහැ මේ පාලම. දැන් ගිය අවුරුද්දෙත් නැන්නා. කොයි ආණ්ඩුව ආවත් මේක හදන්නේ නැහැ. යකඩ වගේ ගියා දැන් මම. මහවැලි. ඒ යකඩ ඔක්කොම එදී පල්ලේ. ඒ යකඩ ඔක්කොම ගියා හොදලා. ලංගුවත්. තාවකාලික දේවල් තමයි කරන්නේ. ඉතින් පාලම මයින්නවා දැන් ඇවිල්ලා හතරව තමයි මම. දැන් පාලමක් හදන්න යන සල්ලි යන්නේ මයින්ද? ගම් වාසීන් වග කිවේතු බලතරින්ගෙන් ඉල්ලා සිටින්නේ තම දෛනික කටයුතු සිදු කර ගැනීමට තමන් ගමන් කරන මෙම අඹ පාලමට කඩිනමින් ආරක්ෂිත වැටක් ඉදිකර ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි අපි ඉති බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මේක දැන්වත් හදලා දෙන්න කියලා මොකද එක එක වැඩසටහන් යන සෞභාග්‍ය දැක්ම පාලම් 5000 වැඩසටහනක් යනවා කියනවා ඉතින් අපිට මේ සැරේවත් මේ පාලම හදලා දෙනවා නම් ඒක ලොකු දෙයක් දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් මෙම වසරේ පාස්කු ඉරිදින හෙට දිනට යෙදී තිබෙන අතර ඒ සඳහා රට තුල ආරක්ෂාව තවදුරටත් තර කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා අන්තවාදී ප්‍රචණ්ඩත්වයේ හෝ භීෂණ හා සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසත් එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු ඇතනම් වහාම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත දැනුම් දෙන ලෙසත් දේවස්ථාන විසින් පත් කරන ලද සෝදිසි කමිටු ඇතුළු බැතිමතුන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයට ලද තොරතුරුකට අනුව වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ වේරගොඩ කැලෑබද ප්‍රදේශයක නිදන් වස්තු ගැනීම සඳහා උපකරණ භාවිතා කරමින් පොලව සකසමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා ආයු බොහෝ වේවා නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුද්‍රණය කර තිබෙන රජය මෙතෙක් සිදු කර තිබෙන සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ පත්‍රිකා සහ අලුත් අවුරුදු නැකත් සිටුව දිවයින පුරා සෑම නිවසකටම බෙදා හැරීමට අද දින කටයුතු කර තිබුණා महाकस्तोट फेस्टिवल ऑफ स्वीप दिदहसिविसी के तरंगावली संधा एसएलटी मोबिडेल आकांडव तुन्मण वरटात प्रधान अनुग्रहकत्व लबादी तिवेनवा SLT මොබිටෙල් අඛණ්ඩව 3 වෙනිවරටත් 87 වෙනි මහගස්තොට ෆෙස්ටිවල් ඔෆ් ස්පීඩ් 2021 තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබෙනවා. මෙවර තරගාවලිය ක්ලැසික් මෝටර් රථ පෙළපාලියකින් ආරම්භ වුණා. අද සහ හෙට යන දෙදින තුල යතුරුපැටි දාවන තරග සහ මෝටර් රථ තරග පැවැත්වෙනු ඇත. එහිදී ජයග්‍රහකයන්ට කුසලන් සහ සාධික පද පිරිනැමෙනවා මෙම මහගස්තොට කඳුතරණයේ තරගාවලිය දශක 8කටත් වැඩි සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන අතර ශ්‍රී ලංකාවේ මෝටර රථ දහවන ශ්‍රේෂ්ඨයේ තිබිරිගේ ලෙසද සැලකෙනවා SLT මොබිටෙල් දේශයේ තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඔසවා තැබීමට මහඟු කැපකිරීමක් සිදු කරනවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු හෙට උදැසන 6ට ඔබට සුබ රාත්‍රියක්
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.